මාස 3න් 3ට 60% ක බෝනස් පොලියක් හිමි කරගන්න. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඊට අදාළ තැපැල් ඡන්දා අයදුම්පත් බහර ගැනීම ලබන 30 වනදා සිට ඔක්තෝබර් 7 වනදා දක්වා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද බාර ගැනීම ආරම්භ කරනවා. තැපැල් ඡන්ද බාර ගැනීම ආරම්භ වෙන්නේ සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා සිට ඔක්තෝබර් මාසයේ 7 වෙනිදා. කාලය තුල තමයි තැපැල් ඡන්ද බාර ගැනීමේ කටයුතු සිදු කරන ලබන්නේ. මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ මැතිවරණයේදී පහුගිය ඡන්ද හිමි නාමලයෙන් භාවිතා කරන බැවින් පහුගිය ඡන්ද හිමි නාමයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කරපු සියලුම අය සඳහා නැවත තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ඇතිවන්නේ නැහැ. ඔබට අදාළ සියලුම දත්ත සහ ඒ සියල්ල අපහසුතාව තිබෙන වෙන්නේ. ඒත් පෞගිය ජාතිවරණය සඳහා ඔබ ඉදිරිපත් කරපු තැපැල් ඡන්ද අයදුම්පත් මොනෑමෝ කාරණාවක් නිසා ප්‍රතික්ෂේප වී තිබුණා නම් ඒ ප්‍රතික්ෂේප වීමට අදාළ කාරණාව නිවැරදි කරලා ඔබ විසින් නැවත තැපැල් ඡන්ද අයදුම්පතක් ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව එක් එක් මැතිවරණ කොට්ටාසෙන් තෝරාපත් කරගත යුතු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවද මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹින් 18ක්, ගම්පහෙන් 19ක්, කළුතරින් 11ක්, මහනුවරින් 12ක්, මාතලෙන් 5ක්, නුවරඑළියෙන් 8ක්, ගාල්ලෙන් 9ක්, මාතරින් 7 දෙනෙකු සහ හම්බන්තොටින් 7 දෙනෙකු ලෙස තෝරා ගැනීමට නියමිත බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. එසේම යාපනයෙන් 6ක්, වන්නි මැතිවරණ කොට්ටාසෙන් 6ක්, මඩකලපුවෙන් 5ක්, දිගමඩුල්ලෙන් 7ක්, ත්‍රිකුණාමලෙන් 4ක් සහ කුරුණෑගලින් 15ක් තෝරා ගැනීමට නියමිතයි. පුත්තලම මැතිවරණ කොට්ටාසෙන් 8 දෙනෙකු සහ අනුරාධපුර මැතිවරණ කොට්ටාසෙන් තෝරාගත යුතු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 9ක්, පොළොන්නරුවෙන් 5ක්, බදුල්ලෙන් 9ක්, මොනරාගලින් 6ක්, රත්නපුරෙන් 11ක් සහ කෑකල්ල මැතිවරණ කොට්ටාසෙන් මන්ත්‍රීවරුන් 9 දෙනෙකු තෝරාගත යුතු බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලය පවසනවා. ඉදිරි මහමැතිවරණයට මෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය කඩදාසි ප්‍රමාණවත් පරිදි පවතින බවයි මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.